මුස්ලිම් උදවිය තනින් තන ඒගොල්ලන්ගේ කොරෝනා මිදී ආදාහනය කරන්න එපා වලදාන්න ඉඩ දෙන්න කියන එකම වැරදි. ඒක නීති විරෝධී වැඩක්. මොකද මෙහි නීතියක් සම්මත කරලා දෙනෝනේ. අන්නේ නීති විරෝධී රැස්වීම් උද්ඝෝෂණ මර්ධනය කිරීමට තමයි පොලිසිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපි මේ ආවේ ඒ නීතිය ක්‍රියාත්මක කරන්නයි කියලා කියනෝ මිසක්වා නීති විරෝධී වැඩකට නෙමෙයි. ඒක පැහැදිලිව අපි කියන්න ඕනේ. අනිත් එක කුරානයේ කොතනකවත් සඳහන් වෙලා නැහැ මුස්ලිම් මිනිස්සු මරුණයින් පස්සේ බලදාන්ට ඕන ආදාහනය කරන්න එපා කියලා. එහෙම කියලා නැහැ. ඒක අපි වගකීමෙන් කියනවා. ඉතින් ඒ නිසා මේ මුස්ලිම් ආක්‍රමණයේ එක අවස්ථාවක්. මුස්ලිම් කුරානයේ පළවෙනි කොටසේ තියෙනවා සාමාන්‍ය මිනිසුත් එක්ක බොහොම සාමකාමී වෙන්න කියලා. දෙවෙනි කොටසේ තියෙනවා එහෙම ඉඳලා තමන්ගේ බලය ටිකක් වැඩි කරගත්තාම වෛරීව හටේතු කරන්න කියලා. දැන් දෙවෙනි කොටස තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. ලෝකෙම මුස්ලිම් ආක්‍රමණයක් තියෙනවා. බෞද්ධ රටවල් අල්ලගෙන තියෙනවා. දැන් අපේ රටත් අත්පත් කරගන්න තමයි යන්නේ. ඒක මුස්ලිම් ආක්‍රමණයක්. ඒ මුස්ලිම් ආක්‍රමණයේ පෙරමුණේ ඉන්නවා දේශපාලකයෝ, මුස්ලිම් දේශපාලකයෝ. ඉතින් ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරන අපේ දේශපාලකයොත් ඒගොල්ලන්ට ඕන විදිහට කටයුතු කිරීමට තමයි ලැහැස්තිය සූදානම. ඒ නිසා තමයි අර මෝඩ සජිත් ප්‍රධාන පිරිසක් මං හිතන්නේ මෙතනම පෝස්ටර් අල්ලගෙන හිටියේ මේ මුස්ලිම් මිනිසුන්ගේ දේහ උමදානය කරන්න ඉඩ දෙන්නේ කියලා. දැන් මේගොල්ලන්ට මිනිස්සු ඡන්දෙ දීලා ටිකක් අයින් කරපු නිසා හොඳයි. නමුත් මේ වගේ මෝඩ මිනිස්සු ඒගොල්ලෝ තේරුම් ගන්න ඕන නීතියක් පාස් වෙලා තියෙනවා. එහෙමනම් ඒගොල්ලන්ට කරන්න තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉස්සරහට ගිහිල්ලා විරෝධතා බලන්න. අය ඒකෙන්නේ අනුමත කළේ ජනාධිපතිවත් අගමැතිවත් වෙන කවුරුවත් නෙමෙයි. මේක අනුමත කළ දැන් තීන්දු කළා තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. එනිසා කවුරු හරි විරෝධයක් කරනවා නම් එතෙන්ට ගිහිල්ලා විරෝධයක් කරන්න ඕනේ. දැන් අපි මෙතෙන්ට ආවේ ජනාධිපතිතුමා පත් කරගත්තේ අපි 69 ලක්ෂයක් ඡන්දේ ලබා දීම සඳහා අපි මහත් කැපවීමෙන් කටයුතු කළා. ඒ නිසා තමයි මෙතෙන්ට ආවේ. අපි ඉල්ලා හිටියේ ජනාධිපති ලේකම්තුමා වෙතෙන්ට ගෙන්නන්න කියලායි. මේ සුගීසර බණ්ඩාර සම්බන්ධීකරණ පෞද්ගලික සම්බන්ධීකරණ ලේකම් වෙතෙන්ට ඇවිල්ලා එයාට මේක දීලා වැඩක් නැහැ. එතකොට අපේ මේ උත්සාහය අසාර්ථක වෙනවා. වැදගත්කමක් නැති වෙනවා. භික්ෂුන් වහන්සේලා හැටියට අපි වැදගත් විදිහට වැඩ කරන්නේ. ඒ නිසා වැදගත් විදිහට මේ අපේ සංදේශය බාර ගන්න ඕන. ඒ නිසා තමයි අඩුම ගානේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරදුංග මහත්මයාට හරි මෙතෙන්ට එන්න කියලා කිව්වේ. හරිනම් මේ පණිවිඩය දැනගත්තාම ජනාධිපතිතුමා අපේ ළඟට එන්න ඕන. එහෙම මේක දැනගත් හැටි මේන්න ඕන. ආයි අපි කියන්න ඕන නැහැ. මොකද ජනාධිපතිතුමා අපට වඩා ඉහළින් ඉන්න කෙනෙක් නෙමෙයි. ඒක එතුමා තේරුම් ගන්න ඕන. අපිට නියෝග දෙන්න එතුමාට බැහැ. අපි නීති විරෝධී වැඩ කරනවා නම් අන්න එතෙන්දි පුළුවන් කතා කරන්න. Breaking.lk